ආයුබෝවන් දුවේ පුතේ අද අපි බලමු හත ශ්‍රේණිය සාධක හා ගුණාකාර පාඩම බලන්න පූර්ණ සංඛ්‍යාවක සාධක හා ගුණාකාර. දැන් අපි බලමු මෙතන 36 කියන පූර්ණ සංඛ්‍යාව තියෙනවා. බලමු සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් ආකාරනේ. එක්වරක් 36 ලියන්න පුළුවන්, දෙවරක් 18, තුන්වරක් 12, හතරවරක් 9, හයවරක් 6නේ. එතකොට මේ හැම තැනදීම අපිට 36ක් කියලා පිළිතුර ලැබෙනවා. දැන් බලන්න කිසියම් පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියු විට, ඔන්න අපි මේ පූර්ණ සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ආකාරයට ලියලා තිනවා බලන්න. එතකොට මේ එක එකකට අපි කියනවා මෙම සංඛ්‍යාවේ සාධක කියලා. එතකොට බලන්න අපිට මේ 36 සාධක ලැබිලා තින මොනවාද? 1, 2, 3, 4, 6, 9, 12, 18 සහ 36 නේද? එතකොට මේ 36 සියලුම සාධක. බලන්න දැන් මේ 12 ඇවිල්ලා තියෙනවා. අපිට 12 ලියන්න පුළුවන්, එක්වරක් 12, දෙවරක් 6, තුන්වරක් 4 නේ. එහෙනම් 12 සාධක මොනවාද පුතේ? 1, 2, 3, 4, 6 සහ 12. දැන් බලමු පුතේ අපි බෙදීමේ ක්‍රමයෙන් සාධක හොයන ආකාරය. මෙතන අපි 126 සාධක හොයාගෙන තියෙනවා. බලන්න 126 පුතාලට පේනවා ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙනම් දෙකෙන් බෙදන්න පුළුවන් දෙවරක් 63 වෙනවා. බලන්න මෙතනදී ඉලක්කම් දර්ශකයේ පුතාලට එනවා. බලන්න 6යි, 2යි, 8යි, 1යි, 9යි නේ. එහෙනම් මෙයා 3ෙන් බෙදනවා, 3 වරක් 42. ඉරට්ටේ සංඛ්‍යාවක් වෙලා 3ෙන් බෙදනවා නම් එයා 6ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් 6 වරක් 21 එනවා, 126. මෙතන බලන්න 7ෙන් බෙදනවා, 18ක් වෙලා තිනවා, 7 වරක් 18. බලන්න 9 නුත් බෙදෙනවා ඉලක්කම් දර්ශකයේ 9 නිසා 9 වරක් 14, 14 වරක් 9ක් තියෙනවා. එතකොට බලන්න අපිට මේ 126 ලියන්න පුළුවන් ආකාර ටිකනේ. 1 වරක් 126, 2 වරක් 63, 3 වරක් 42, 6 වරක් 21 ඇවිල්ලා තියෙනවා, 7 වරක් 18, 9 වරක් 14. එහෙනම් මෙතනදී අපිට 126 සාධකොන් අපි බෙදීමේ ක්‍රමයෙන් හොයාගත්ත තවත් ක්‍රමයක් තියෙනවා පුතේ. අපි මේ 126 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන ගිහලා බලන්න. දෙකෙන් බෙදනවා 63යි, මෙයා 3ෙන් බෙදනවා නැවත 21ක් වෙනවා, එයා 3ෙන් බෙදනවා 3 වරක් 7යි, 7ෙන් බෙදනවා 1යි. එතකොට අපි මේ 126 ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් ආකාරයට අපිට ලියන්න පුළුවන් දෙවරක්, 3 වරක්, 3 වරක්, 7. එතකොට අපිට බලන්න මේ දෙක මෙතනින් ලියාගෙන මේ සංඛ්‍යා ටිකේ ගුණිතය 63ක් වෙනවා. දෙවරක් 63, ඔන්න අපිට ආකාර හදා ගන්න පුළුවන්. එතකොට බලන්න 3 වරක් ඉතුරු සංඛ්‍යා ටික ගුණ කරගන්න. 3 වරක් 7 21යි, එයා දෙකෙන් වැඩි කරන්න 42ක්. එතකොට 3 වරක් 42 කියලා මෙතනින් හදා ගන්න පුළුවන්. නැවත බලන්න 6 වරක් 21. මෙතන බලන්න 3 වරක් 2 6යි, මේ ඉතුරු සංඛ්‍යා දෙක 7 වරක් 3 21යි නේ. ඕන 7 වරක්. මෙන්න මේ 7 තියාගත්ත ඊළඟට මෙතන 3 වරක් 3 9 වරක් 2 18යි. ඊට පස්සේ 9 වරක් බලන්න 3 වරක් 3 9යි, මේ 7 වරක් 2 ඉතුරු වෙලා තිනවා 7 වරක් 2කින් 14. මේ සංඛ්‍යා ටිකම නේ අපිට නැවත ලැබිලා තින. ඕන ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් ආකාරයට ලියාගෙනත් අපිට සාධක හොයාගන්න පුළුවන්. 4යි 3 අභ්‍යාස මාලාව බලන්න පුතේ. පහත දැක්වෙන එක එක් සංඛ්‍යාවේ සාධක සොයන්න. බලන්න මෙතන 150 දීලා තිනවා සාධක සොයන්න. අපිට යා පේනවා දෙකෙන් බෙදෙනවා දෙවරක් 75යි, 3ෙන් උත් බෙදෙනවා 3 වරක් 50යි, දෙකෙන් සහ 3ෙන් බෙදෙනවා නම් 6ෙන් උත් බෙදෙනවා 6 වරක් 25 එනවා. බලන්න 5ෙන් බෙදෙනවා අග ඉලක්කම බිඳුවක්, එහෙනම් 5ෙන් බෙදෙනවා 5 වරක් 30යි, 10ෙන් උත් බෙදෙනවා 10 වරක් 15. බලන්න අපිට මෙතනින් එනවා එහෙනම් සාධක මොනවද? අපි දන්නවා 1 වරක් 150 කියලා ලියන්නත් පුළුවන් නේ. එහෙනම් 1 සහ 150 සාධක වෙනවා. එතකොට බලන්න ඉතුරු සංඛ්‍යා මොනවද? 2, 3, 5, 6, 15, 10, 25, 30, 75, 50 නේද? බලන්න අපි මේ ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් ආකාරයට ලියාගත්තහම අපිට සාධක හොයාගන්න පුළුවන් පුතේ. බලන්න මෙතනදී අපිට බෙදාගෙන තියෙනවා දෙකෙන් බෙදුවම 75යි, 5ෙන් බෙදුවම 15යි, 15 3ෙන් බෙදලා තිනවා 5යි, 5 5ෙන් බෙදුවම 1යි. එතකොට කොහොමද ප්‍රථමක සංඛ්‍යා වල ගුණිතයක් ආකාරයට ලියන්නේ? දෙවරක්, 5 වරක්, 3 වරක්, 5 නේද? ඔන්න බලන්න මෙතනින් අපි සාධක හදාගෙන තියෙනවා දෙවරක්, 3 වරක්, 5 වරක්, 5 කියලා ලියන් තිනවා. දෙවරක්, එතකොට මේ සංඛ්‍යා ටික ගුණ කරගන්න. 5 වරක් 5 25 වරක් 3 75යි. දැන් මේ 3ේ සංඛ්‍යාව ලියා ගන්න. ඊළඟට මේ ඉතුරු සංඛ්‍යා තුන ගුණ කරන්න. 5 වරක් 5 25 වරක් 2 50යි. ඔන්න 3 වරක් 50. 5 වරක් නම් මේ ඉතුරු සංඛ්‍යා තුන ගුණ කරන්න. 3 වරක් 5 15යි, 15 වරක් 2 30යි. 5 වරක් නම් 30යි. දෙවරක් 3 6යි, මෙතනින් එනවා 25ක්. 6 වරක් 25.
පහළොස් වරක් මෙතන තුන් වරක් පහ පහළවයි පස් වරක් දෙක දහයනි බලන්න මේ සාධක ටිකම මෙතනිනුත් අපිට ඇවිල්ලා තියෙනවා බලන්න පුතේ දෙවෙනි ගණන කියනවා 770 100ට අඩු සාධක 10ක් ලියන ඕන අපි ගුණිතයක් ආකාරයට ලියාගෙන තියෙනවා මෙතනින් පුතේ 100ට අඩු අපි සංඛ්‍යා ටික තමයි ලියාගන්නනේ බලන්න 100ට අඩු සංඛ්‍යා ලියාගන්න 1 2 5 7 10 11 22 35 70 සහ 77 මේ තියෙන්නේ අපි ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ආකාරයට ලියාගෙනත් පුතේ මෙතනින් මේ ආකාරයට සාධකවල ගුණිතයක් ආකාරයට ලියාගන්න පුළුවන් බලන්න පුතේ තුන්වෙනි ගණන 36 ගුණාකාර 5ක් ලියන ඕන ගුණාකාර මොනවාද අපිට ලියන්න පුළුවන් ගුණාකාර කියන්නේ 36 එකෙන් වැඩි කරලා එයා දෙකෙන් වැඩි කරගෙන තුනෙන් වැඩි කරලා හතරෙන් වැඩි කරලා පහෙන් වැඩි කරලා මේ එන පිළිතුරු වලට තමයි 36 ගුණාකාර කියලා කියන්නේ ගුණාකාර ලබා ගන්න පුතේ මේ ගුණිතයෙන් ලැබෙන පිළිතුර තමයි මෙතන 36 ගුණාකාර වෙන්නේ පුතාලා පිළිතුර ලබා ගන්න බලන්න 112 ගුණාකාර 5ක් ඒ වගේම 112ත් පුතාලා කැමති සංඛ්‍යාවලින් ගුණ කරගෙන පිළිතුර ලබා ගන්න මෙතන 53හි 500ට අඩු ගුණාකාර 5ක් ලියන්න බලන්න 53 මෙතන කුඩා සංඛ්‍යාවලින් ගුණ කරගත්තාම අපිට 500ට අඩු ගුණාකාර ලැබෙනවා හතරවෙනි ගණන පුතේ විභාග ශාලාවක ආසන 180ක් ඇත ඒවා එක් එක් පේලියේ සමාන ආසන සංඛ්‍යාවක් තිබෙනසේ සකස් කළ යුතුය. පේලියක තිබිය හැකි අඩුම ආසන සංඛ්‍යාව 10ක්ද වැඩිම ආසන සංඛ්‍යාව 15ක්ද නම් ආසන සකස් කළ හැකි ආකාර ගණන සොයන්න. එතකොට ආසන 10ක් තියෙන්නත් පුළුවන් 15ක් තියෙන්නත් පුළුවන්. එහෙනම් ආසන 10ක් තියෙන 180 ලියන්නේ කොහොමද? පේලියක ආසන 10 ගානේ 18 වාරයක් තියන්න පුළුවන්. එතකොට 10 වාරක් 18න් 180 වෙනවගෙන 12 ගානේ 15ක් තියන්න පුළුවන්. ඒත් 180යි 15 ගානේ 12ක් තියන්නත් පුළුවන්. එතකොටත් 180. එහෙනම් අපිට ආකාර කීයකට තියන්න පුළන්ද පුතේ? ආකාර 3යි. පූර්ණ සංඛ්‍යාවක ප්‍රථමක සාධක පුතේ. සංඛ්‍යාවක සාධක අතුරින් ප්‍රථමක සංඛ්‍යාව වන සාධක ඒ සංඛ්‍යාවේ ප්‍රථමක සාධක වේ. දැන් බලන්න 84 අපිට ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයට ලියන්න පුළුවන් බලන්න ප්‍රථමක සාධක වලින් බෙදන්න පුතේ. එතකොට දෙකෙන් බෙදන්න පුළුවන් 42යි 42 නැවත දෙකෙන් බෙදන්න 21යි 21 තුනෙන් බෙදෙනවා 7යි 7 හතෙන් බෙදන්න 1යි. එතකොට මෙයා ප්‍රථමක සාධක වල ගුණිතයක් ආකාරයට අපිට ලියන්න පුළුවන් කොහොමද? දෙවරක් දෙවරක් තුන් වරක් 7 කියලා නේද? එහෙනම් බලන්න මෙතන 84 මොනවාද ප්‍රථමක සාධක ටික විතරක් මොනවද? ප්‍රථමක සාධක විතරක් වෙන්නේ 2 3 සහ 7 නේ 84 ප්‍රථමක සාධක වෙනවා 2 3 හා 7 බලන්න 20 දෙක ඇති ප්‍රථමක සංඛ්‍යාත් පුතාලා මතක් කරගන්න නැවත 2 3 5 7 11 13 17 සහ 19 4යි 4 අභ්‍යාසයේ පළවෙනි ගණන බලන්න පුතේ පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාවේ ප්‍රථමක සාධක සොයන්න ප්‍රථමක සාධක හොයන්න නම් අපි ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදන්න බලන්න මෙතන 81 බෙදලා තියෙන 3ෙන් බෙදුවාම 27යි යා නැවත පුතාලට පේනවා 3ෙන් බෙදන්න 9 9 3ෙන් බෙදන්න 3 එහෙනම් මෙතන දිනන අපිට ගුණිතයක් ආකාරයට ලිව 3 වරක් 3 වරක් 3 වරක් 3 නමුත් අපින් ප්‍රථමක සාධක පමණයි අහන්නේ පුතේ නම් ප්‍රථමක සාධක ඇවිල්ලා තියෙන 3 පමණයි නේ 84 බලන්න පුතාල බෙදන්න දෙකෙන් බෙදන්න 42යි නැවත දෙකෙන් බෙදනවා 21යි 3ෙන් බෙදන්න 7යි එතකොට ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයට ලිව්වොත් දෙවරක් දෙවරක් තුන් වරක් 7 කියලා ලියන්න පුළුවන් ප්‍රථමක සාධක ඇහුවාම පුතේ අපි ලියන්නේ 2 3 සහ 7 නේද 96ක් බෙදලා බලන්න මේ ආකාරයට එනවා එතකොට මෙයාගේ ප්‍රථමක සාධක තියෙන්නේ බලන්න පුතේ 3 සහ 2 පමණයි නේද ඔන්න දැන් අහලා තිනවා ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයට ලියන්න බලන්න 12 අපි ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදලා තිනේ එතකොට ගුණිතයක් ආකාරයට ලියන්න පුතේ මේ සංඛ්‍යාවල ගුණිතය බෙදපු සංඛ්‍යාවල ගුණිතය දෙවරක් දෙවරක් 3 බලන්න මෙතන 15 ඇවිල්ලා තිනවා 3 වරක් 5 නේ 3 වරක් 5 මෙතනදී 16 අපිට ගුණිතයක් ආකාරයට ලියන්න පුළුවන් ප්‍රථමක සාධකවල දෙවරක් 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 2 මෙතන 18 ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයට ලියන්න පුළුවන් දෙවරක් 3 වරක් 3 බලන්න පුතේ ප්‍රථමක සාධක ඇසුරෙන් මම කලිනුත් පුතාලට කියලා දුන්න සාධක ලබා ගන්න ආකාරය මෙතනදී මම තවත් පැහැදිලි කරන්නම් බලන්න අපිට මේ 72 ඔන්න ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදාගෙන අපි මේ සංඛ්‍යාවල ගුණිතයක් ආකාරයට ලියා ගන්නවා මුලින්ම ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයට ඔන්න 72 ලිව්ව කොහොමද දෙවරක් 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 තුන් වරක් 3 බලන්න මෙතනින් පුතාලට ලැබෙනවා 72 නේද? එතකොට මේ 72 කියන එකේ නා අපිට සාධක ලියන්න පුළුවන් කොහොමද? එක් වරක් 72 කියලා ලියා ගන්න පුළුවන්. ඊළඟට බලන්න මෙතනදී මේ දෙකේ ඉලක්කම විතරක් වෙන් කරගෙන ඉතුරු ඉලක්කන් ටිකේ ගුණිතය ලබා ගන්න. එතකොට දෙවරක් මේ ටිකේ ගුණිතය වෙනවා. දෙවරක් දෙවරක්
තුන්වරක් තුනෙන් පුතාලට එනවා 36ක්. එහෙනම් බලන්න දෙවරක් 36 කියලා අපිට තවත් සාධකවල ගුණිතයක් ආකාරයට ලියන්න පුළුවන්. ඊළඟට බලන්න ඔන්න දැන් අපි 1 2 ඉලක්කමක් වෙන් කරගත්තා. මේ ඊළඟට මෙන්න මේ මුල ඉලක්කම් දෙක එක පැත්තකට අරගන්න. එතකොට දෙවරක් දෙක පුතාලට හතරක් එනවා. ඉතුරු ඉලක්කම් ටිකේ ගුණිතය මෙතනින් ලියා ගන්න. එතකොට එනවා 3වරක් 3 9යි 9වරක් 2 18ක්. එහෙනම් 4වරක් 18 නුත් අපිට 72 ලැබෙනවා. දැන් ඊළඟට බලන්න අපි ඉලක්කම් දෙකක් අයින් කරගත්ත මේ මුල් ඉලක්කම් 3 වෙනම අරගන්න. එතකොට මෙතනින් එනවා 8ක් පුතාලට මේ සංඛ්‍යා දෙකේ ගුණිතය 9යි. 8වරක් 9 නුත් 72 ලැබෙනවා. ඊළඟට බලන්න අපි මෙතන ඉලක්කම් මේ 4ක් අයින් කරගන්න. බලන්න දෙවරක් 2 4යි 4වරක් 2 8යි 8වරක් 3 24යි. ඉතුරු 3 ගුණාකාරයේ මෙතනින් ලියා ගන්න. 24 වරක් 3න් අපිට ලැබෙනවා 72ක්. ඊළඟට බලන්න ඔන්න දැන් අපි පිළිවෙලට ගන්න නැතුව පුතේ අපි දෙවරක් 3ක් අරගන්න පුළුවන් නේ. දෙවරක් 3 6යි. ඉතුරු ඉලක්කම් 3 ගුණ කරගන්න. දෙවරක් 2 4 වරක් 3 12යි. ඔන්න 6 වරක් 12. බලන්න අපි 72 සාධක වලට වෙන් කරගත්ත ඔන්න ප්‍රථමක සාධක වල ගුණිතය ආශ්‍රයෙන් තමයි අපි සාධක හොයාගත්තේ. මෙතනින් එනවා 1 වරක් 72, 2 වරක් 36, 4 වරක් 18, 8 වරක් 9, 24 වරක් 3, 6 වරක් 12. දැන් එහෙනම් බලන්න අපිට 72 සාධක බලන්න මොනවාද කියලා ලියන්න පුළුවන් නේද? 1 2 4 8 6 12 3 9 18 36 72 24. ඔන්න අපිට 72 සාධක ලියන්න පුළුවන්. හැබැයි 72 ප්‍රථමක සාධක මොනවාද පුතේ? 2 සහ 3 පමණයි නේද? බලන්න පුතේ 4යි 5 අභ්‍යාසයේ පහත සඳහන් එක් එක් සංඛ්‍යාවේ ප්‍රථමක සාධක සෙවීමෙන් සාධක 6 බැගින් සොයන්න. අපි ප්‍රථමක සාධක වල ගුණිතයක් ආකාරයට ලියන්න ප්‍රථමක සාධක වලින් බෙදාගත්ත පුතේ බලන්න මෙතන 20 ලියන්න පුළුවන් අපිට දෙවරක් දෙවරක් 5. මේ ආශ්‍රයෙන් තමයි අපිට සාධක හදාගන්න කියලා තියෙන්නේ. අපි දන්නවා 1 වරක් 20 කියලා ලියන්න පුළුවන් මෙතනින්. බලන්න දෙවරක් මෙතනින් එන මේ සංඛ්‍යා දෙකේ ගුණිතයෙන් 10. දෙවරක් 10 ලියන්න පුළුවන්. ඊළඟට බලන්න මේ දෙවරක් 2 4යි 4 වරක් 5 20යි නේ. ඔන්න අපි මේ ප්‍රථමක සංඛ්‍යා ආශ්‍රයෙන් හොයාගත්ත. එහෙනම් මෙතනින් අපිට සාධක 6ක් ලියා ගන්න පුළුවන් නේද? මෙතනත් බලන්න පුතේ අපි මේ සංඛ්‍යා ප්‍රථමක සාධක වල ගුණිතයක් ආකාරයට ලියාගෙන තමයි දැන් සාධක හොයාගන්න තියෙන්නේ. බලන්න මෙතනින් අපිට ලියන්න පුළුවන් දෙවරක් 7 වරක් 3 21. දෙවරක් 21 ලියන්න පුළුවන්. බලන්න දෙවරක් 3 වරක් කියන්නේ 6. 6 වරක් 7 ලියන්න පුළුවන්. ඊළඟට ලියන්න පුළුවන් අපිට නැවත බලන්න 7 වරක් 2 14යි නේද? 14 වරක් 3 ලියන්න පුළුවන්. බලන්න අපි එතකොට මෙතනින් සාධක 6ක් ලියාගෙන තිනවා. 2 3 6 7 14 සහ 21 නේද? බලන්න ඊළඟට මෙතන 70 අපි ප්‍රථමක සාධක වල ගුණිතයක් ආකාරයට ලියලා තිනවා. දෙවරක් 5 වරක් 7. මෙතනින් එනවා දෙවරක් 35. මෙතනින් එනවා 5 වරක් 2 10 වරක් 7 අපිට ලියන්න පුළුවන්. ඊළඟට බලන්න 5 වරක් 7 වරක් 2 14යි නේ. 5 වරක් 14. ඔන්න සාධක ලියාගෙන තියෙන මෙතනත් බලන්න මේ ආකාරයෙන් අපි ප්‍රථමක සාධක වල ගුණිතයක් ආකාරයෙන් ලියාගෙන ඔන්න පුතේ සාධක හොයාගෙන තියෙනවා. බලන්න දැන් පුතේ පුතාලා දන්නවා සාධක දන්නවා ප්‍රථමක සාධක දන්නවා. දැන් අපි බලමු මහා පොදු සාධකය කියන්නේ මොකක්ද කියලා. අපි මෙතනදී එක සංඛ්‍යාවක නෙමෙයි පුතේ, සංඛ්‍යා දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක තමයි මහා පොදු සාධකය බලන්නේ. දැන් මෙතන බලන්න 6 12 සහ 18 යන සංඛ්‍යාවල මහා පොදු සාධකය අපි හොයන්නේ කොහොමද කියලා. අපි 6 සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් 1 වරක් 6 සහ 2 වරක් 3 නේ. එතකොට 6 සාධක මොනවාද? 1 2 3 සහ 6. ඔන්න අපි යා ලියාගත්ත 12 බලන්න අපිට ලියන්න පුළුවන් 1 වරක් 12, 2 වරක් 6, 4 වරක් 3 නේ. එහෙනම් 12 සාධක වෙනවා. 1 2 3 4 6 සහ 12. ඔන්න අපි 12 සාධක ටිකක් ලියාගත්ත. බලන්න අපිට 18 සාධක. අපිට 18 ලියන්න පුළුවන් කොහොමද? 1 වරක් 18, 2 වරක් 9, 3 වරක් 6 නේ. එහෙනම් 18 සාධක මොනවාද? 1 2 3 6 9 සහ 18 නේ. ඔන්න දැන් අපිට මේ සංඛ්‍යාවල අපි සාධක සියල්ලම ලියාගෙන තියෙනවා මෙතන පුතේ. දැන් අපි බලමු පොදු සාධක. මේ සංඛ්‍යා තුනටම පොදු වෙලා තියෙන 1 කියන සාධකය, 2 කියන සාධකය, 3 කියන සාධකය සහ මේ 6 කියන සාධකය. බලන්න එතකොට පොදු සාධක වෙනවා මොනවාටද? 6, 12 සහ 18 කියන සංඛ්‍යාවලට 1, 2, 3 සහ 6 කියන සංඛ්‍යා නේද? දැන් මේ අතරින් මහා පොදු සාධකය කියන්නේ විශාලම සාධකය වෙලා තියෙන කීයද පුතේ? 6 කියන සංඛ්‍යාව. එහෙනම් මේ සංඛ්‍යා තුනේ මහා පොදු සාධකය වෙනවා
හය කියන සංඛ්‍යාව. සංඛ්‍යා දෙකක හෝ ඊට වැඩි සංඛ්‍යා කිහිපයක සියලු පොදු සාධක අතුරින් විශාලතම පොදු සාධකය ඒ සංඛ්‍යාවන්ගේ මහා පොදු සාධකය ලෙස හඳුන්වනු ලැබේ. එතකොට බලන්න පුතේ, දැන් මෙතනත් නැවත පුතාල බලන්න, හතර සහ හය කියන සංඛ්‍යාවල මහා පොදු සාධකය බලන්න. අපිට හතරේ සාධක ලියන්න පුළුවන් එක, දෙක සහ හතර. හයේ සාධක වෙනවා එක, දෙක, තුන සහ හයනේ. මේ හතරේ තියෙන සියලුම සාධක තුන, ඉලක්කම් තුනක් තියෙනවා යාගේ සාධක. බලන්න හයේ තියෙන සියලුම සාධක ටික තමයි අපි මේ ලියලා තින්නේ. එතකොට පොදු වෙලා තියෙනවා එක කියන සංඛ්‍යාව සහ දෙක කියන සංඛ්‍යාවනේ. එහෙනම් මේ හය සහ හතර කියන සංඛ්‍යා දෙකේ මහා පොදු සාධකය වෙන්නේ පුතේ මේ දෙක නේද? බලන්න ඒ අනුව එම සංඛ්‍යා සියල්ල බෙදෙන විශාලතම සංඛ්‍යාව එම සංඛ්‍යාවල මහා පොදු සාධකයේ වේ. කියන්නේ මහා පොදු සාධකයේ තමයි පුතේ මේ සංඛ්‍යා දෙක බෙදන්න පුළුවන් විශාලතම සංඛ්‍යාව වෙන්නේ. බලන්න පුතාල, ගණිතයේදී මහා පොදු සාධකයේ භාවිතා කරන එක් අවස්ථාවක් මෙතනදී පුතාලට දීලා තිනවා 4x + 6y කියලානේ. එතකොට ඔන්න අපි වරහණෙන් එළියට ගන්නේ මේ සංඛ්‍යා දෙකේ මහා පොදු සාධකයේ 4 සහ 6. මෙතන බලන්න අකුරුවලත් සාධකයක් තියෙනවා නම් එයත් අයිති වෙනවා. දැන් මෙතනදී අපිට සංඛ්‍යා දෙකේ විතරයි සාධකයක් එන්නේ පුතේ. පොදු සාධකයක් බලන්න 4 සහ 6 මහා පොදු සාධකයේ වෙන්නේ 2. එතකොට අපිට මෙතනින් 2 කියන සංඛ්‍යාව එළියට ගන්න පුළුවන්. එතකොට මෙතන වරහන් ඇතුළ ඉතිරිනවා මෙතනින් 2x, මෙතන ඉතිරිනවා 3y. ඔන්න අපි මහා පොදු සාධකය භාවිතා කරන එක් අවස්ථාවක් නේද? ඊළඟට බලන්න සංඛ්‍යා කිහිපයක පොදු සාධකයේ ලෙස ඇත්තේ එක පමණක් නම් එම සංඛ්‍යා කීපයේ මහා පොදු සාධකයේ එක වේ. දැන් බලන්න පුතාලට 5 සහ 7 මෙතන ගත්තහම 5ේ සාධක එක්වරක් 5, 7ේ සාධක එක්වරක් 7නේ. එතකොට ඒ දෙන්නට පොදු වෙලා තියෙන එක කියන සංඛ්‍යාව විතරයිනේ. එහෙනම් එයාගේ මහා පොදු සාධකයේ කීයද? 5 සහ 7ේ 1නේ. එතකොට බලන්න ඕනෑම ප්‍රථමක සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකයේ එක වේ. මෙතනත් පුතාලට දීලා තියෙන්නේ බලන්න ප්‍රථමක සංඛ්‍යා දෙකක් තමයි දීලා තියෙන්නේ. එතකොට ප්‍රථමක සංඛ්‍යා ඕනෑම සංඛ්‍යාවක් ගත්තොත් පුතේ, ප්‍රථමක සංඛ්‍යා දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි, ඊට වඩා වැඩි ගණනක් වුණත් ගත්තත් ඒ වගේ මහා පොදු සාධකයේ වෙන්නේ 1යි. බලමු පුතේ, සංඛ්‍යා කිහිපයක මහා පොදු සාධකයේ ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලිවීමෙන් හොයන ආකාරය බලන්න. මෙතන අපි 6 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා තියෙනවා, දෙවරක් 3 ඇවිල්ලා තියෙනවා. එනම් සාධක මොනවාද? අපි මේ ලියන්න ඕනේ ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයට. ලියන්න දෙවරක් 3. එතකොට 12 කියන සංඛ්‍යාව ඇවිල්ලා තිනු දෙවරක් දෙවරක් 3. ඔන්න අපි ලියාගත 18 කියන සංඛ්‍යාව බලන්න දෙවරක් 3 වරක් 3. දැන් මෙතනදී අපි බලමු පොදු සාධක මේ ආකාරයට වෙන් කරගන්න. 2 කියන සංඛ්‍යාව මේ පේලි 3ෙම තියෙනවා, 3ක් තියෙනවා ඔන්න පේලි 3ෙම. එහෙනම් අපි මෙතනදී ගන්න පුතේ මේ පොදු වෙච්ච සාධක ගුණිතයක් ආකාරයට ලියාගෙන තමයි. එතකොට මේ 6, 12 සහ 18 කියන සංඛ්‍යා තුනේ මහා පොදු සාධකයේ වෙන්නේ දෙවරක් 3. මේ 2 කියන සංඛ්‍යාව සහ 3 කියන සංඛ්‍යාවේ ගුණිතය තමයි එතකොට 6ක් වෙනවා. බලන්න අපි බෙදීමේ ක්‍රමයෙන්ුත් අපිට මහා පොදු සාධකයේ හොයා ගන්න පුළුවන්. බලන්න අපිට මෙතන දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවනේ. එහෙනම් අපි දෙකෙන් බෙදන්න. 6 දෙකෙන් බෙදුවාම 3යි, 12ත් දෙකෙන් බෙදෙනවා 6යි, 18 දෙකෙන් බෙදන්න 9යි. දැන් පුතාලට පේනවා මෙතන සියලුම සංඛ්‍යා ටික අපි බලන්න ඕනේ නේ. 3ෙන් බෙදෙන සංඛ්‍යා මේ 3 දෙනාම 3ෙන් බෙදෙනවා. එහෙනම් අපි 3ෙන් බෙදාගමු 3 වරක් 1යි. ඊළඟට 6 3ෙන් බෙදන්න 2යි, 9 3ෙන් බෙදන්න 3යි. දැන් මෙතනදී පොදු පදයක් නෑ නේද? අපි කියන්නේ මේ සංඛ්‍යා තුනම බෙදෙන සංඛ්‍යාවක් එක පමණයි නේ තියෙන්නේ. එතකොට අපි එකෙන් බෙදන්නේ නෑ පුතේ. වෙනත් සංඛ්‍යාවක් නෑ මේ සංඛ්‍යා තුනම බෙදෙන. ඔන්න දැන් අපි සංඛ්‍යා තුනම බෙදෙන සංඛ්‍යා වලින් බෙදාගෙන ඉවරයි. එහෙනම් මේ බෙදන්න අපි භාවිතා කරපු සංඛ්‍යාවල ගුණිතයක් ආකාරයට ලියාගෙන ඒ පිළිතුර තමයි පුතේ මේ සංඛ්‍යා තුනේ මහා පොදු සාධකයේ වෙන්නේ. එතකොට මේ සංඛ්‍යා තුනම දෙකෙන් බෙදුනා, ඒ ලැබුණු පිළිතුර නැවත අපිට ඒ සංඛ්‍යා තුනම තුනෙන් බෙදුනනේ. එහෙනම් මෙතනදී සංඛ්‍යා දෙක ආවේ 2 සහ 3. එහෙනම් ඒ දෙන්නගේ ගුණිතය කීයද? 6යි. ඔන්න බලන්න අපිට මේ පිළිතුරම ලැබුණනේ. 6, 12 සහ 18 මහා පොදු සාධකේ ඔන්න අපි ආකාර දෙකකට හොයාගත්තා. ලැබුණු පිළිතුර සමානයි නේද? මහා පොදු සාධකය 6යි. 4යි 6 අභ්‍යාසයේ බලන්න පුතේ 8ේ සාධක 8 අපිට ලියන්න පුළුවන් එක්වරක් 8 සහ දෙවරක් 4. එහෙනම් 8ේ සාධක වෙනවා 1, 2, 4 සහ 8. 12 සාධක වෙනවා 1, 2, 3, 4, 6 සහ 12 නේ. එහෙනම් 8 හා 12 පොදු සාධක වෙනවා. මේ දෙන්නටම පොදු වෙච්ච සංඛ්‍යා නේද? බලන්න 1 තියෙනවා, 2 තියෙනවා, 4 තියෙනවා නේ. එහෙනම් මේ දෙන්නගේ මහා පොදු සාධකය වෙන්නේ 8 හා 12 කීයද? 4. බලන්න 54 ප්‍රථමක සාධක සංඛ්‍යා වලින් බෙදාගෙන තියෙනවා මෙතන. බලන්න පුතාලා,
බලන්න 90ත් අපිට ලියන්න පුළුවන් ප්‍රථමක සාධක වලින් බෙදා ගන්න පුතේ. එතකොට පිළිතුරු ලැබෙනවා දෙවරක් තුන්වරක් තුන්වරක් පහ මෙතන ගුණිතයක් ආකාරයට ලියා ගන්න 72ත් බලන්න ඒ ආකාරයටම දෙවරක් 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 තුන්වරක් තුන්. ඔන්න පුතේ අපි මහා පොදු සාධකයේ හොයන්නේ දැන් කොහොමද ප්‍රථමක සාධක වල ගුණිතයක් ආකාරයට අපි ලියලා තින්නේ. එතකොට මේ පොදු සාධක ටික අරගන්න මේ 2 කියන සංඛ්‍යාව 3 කියන සංඛ්‍යාව සහ නැවත තවත් 3 සංඛ්‍යාවක් පොදු වෙලා තින්නේ. එතකොට මේ සංඛ්‍යා 3 ගුණිතයක් ආකාරයට ගන්න මේ පේළියේ 1යි. 2 වරක් 3 වරක් 3. එතකොට එනවා පුතේ මහා පොදු සාධකයේ 18යි. බලන්න පුතේ මේ සංඛ්‍යාවල සාධක ලිවීමෙන් අපිට හොයන්න කියලා තියෙන මහා පොදු සාධක. එතකොට බලන්න 12 සහ 15 අපි සාධක ලියාගෙන තියෙනවා. 12 සාධක 1 2 3 4 6 12 15 සාධක 1 3 5 15 නේ. එතකොට ඔන්න අපිට එක්වරම පොදු සාධක එනවා නේද? එහෙනම් මහා පොදු සාධකේ වෙලා තියෙන්නේ 3. මෙතනදී බලන්න 4 සහ 5 4 සාධක එනවා. 1 2 4 5 සාධක එන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් 1 සහ 5 විතරයි. එතකොට මහා පොදු සාධකේ වෙලා තියෙන්නේ 1 නේද පුතේ? බලන්න මේ දෙන ප්‍රථමක සංඛ්‍යා දෙකකුත් නෙමෙයි. හැබැයි එතනදිත් මහා පොදු සාධක එකක් වෙලා තියෙනවා නේද? බලන්න 72 සහ 96 සාධක ලියාගන්න පුතාලට එනවා මහා පොදු සාධකයේ 24ක්. බලන්න 54 සහ 35 මහා පොදු සාධකයේ වෙන්නේ 1යි. බලන්න පුතේ 24 සහ 30 අපි සාධක ලියාගෙන තින. එතකොට මහා පොදු සාධකයේ 6ක් වෙලා තිනවා. 60 සහ 72ක් බලන්න පුතේ ඔන්න අපි සාධක ලියාගෙන තිනවා. එතනදිත් මහා පොදු සාධකයේ 12 වෙලා තියෙනවා. ඔන්න පුතේ දැන් අපිට කියලා තියෙන්නේ මොනවාද ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයට ලියලා මහා පොදු සාධකයේ හොයන්න. එතකොට මේ පොදු සාධක ගුණ කිරීමෙන් තමයි අපි මහා පොදු සාධකයේ ගන්නෙ. බලන්න 24 සහ 36 මහා පොදු සාධකයේ 12යි. මෙතන 45 54 තියෙනවා පොදු සාධක වෙලා තිනු 3 වරක් 3 නේද? එහෙනම් එයාගේ පොදු සාධකය මහා පොදු සාධකයේ 9යි. බලන්න 32 සහ 48 මහා පොදු සාධකයේ දෙවරක් 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 2 කියන්නේ 16ක් විලා තියෙනවා. එතකොට 48 සහ 72 දෙවරක් 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 3 24ක් වෙලා තියෙනවා. මෙතනදී 18 සහ 36 දෙවරක් 3 මහා පොදු සාධකයේ 6යි. මෙතනදී කියලා තියෙනවා පුතේ ඔබ කැමති ආකාරයට මහා පොදු සාධකයේ හොයන්න. අපි බෙදීමේ ක්‍රමයෙන් බලමු. එතකොට මේ සංඛ්‍යා 3ම බෙදෙන සංඛ්‍යාව මෙතන අපි 3ෙන් බෙදනවා කියලා පේනවා. බලන්න 3ෙන් බෙදාගත්ත දැන් මෙතුරු ඉතුරු සංඛ්‍යා 3 අපිට එක හැර වෙන සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ නේ. එහෙනම් මහා පොදු සාධකයේ 3යි. මෙතන බලන්න අපිට 2ෙන් බෙදෙනවා. බලන්න 6 9 සහ 12 මේ සංඛ්‍යා 3 දිහා බැලුවහම පුතාලට පේනවා 3ෙන් බෙදෙනවා නේද? දැන් මේ බලන්න ඉතුරු වුණ අපිට 2 3 සහ 4. දැන් මෙයා එකෙන් විතරයිනේ බෙදෙන්නේ, වෙනත් සංඛ්‍යාවක් නැහැ. සංඛ්‍යා 3ම බෙදෙනවා. එහෙනම් මහා පොදු සාධකයේ ගන්නේ අපි මේ බෙදපු සංඛ්‍යා දෙකේ ගුණිතෙන් නේ. දෙවරක් 3 6 මේ සංඛ්‍යා ටිකත් බලන්න අපිට 2ෙන් බෙදාගෙන තියෙනවා. නැවත 2ෙන් බෙදලා නැවත 2ෙන් බෙදලා දැන් පොදු සංඛ්‍යාවක් නැහැ. එකකින් පමණයි බෙදෙන්නේ මේ සංඛ්‍යා 3ම. එහෙනම් මහා පොදු සාධකයේ වෙන්නේ මේ බෙදාගත් සංඛ්‍යා 3 බලන්න යාගේ ගුණිතය 8යි. මෙතනදී අපිට ඇවිල්ලා තියෙනවා මහා පොදු සාධකයේ මේ සංඛ්‍යා 3ේ 9යි. එක් භාජනයක ඇපල් ගෙඩි 96ක් සහ තවත් භාජනයක දොඩම් ගෙඩි 60ක් ඇත. එක් එක් පාර්සලයේ එකම දොඩම් ගෙඩි සංඛ්‍යාවකුත් එකම ඇපල් ගෙඩි සංඛ්‍යාවකුත් ඇතුළත් වන පරිදි මේ පළතුරු සියල්ල ඇසිරීමෙන් සාදාගත හැකි වැඩිම එක සමාන පාර්සල් ගණන කීයද? එසේ සාදාගත් පාර්සලයක ඇති ඇපල් ගෙඩි ප්‍රමාණයද දොඩම් ගෙඩි ප්‍රමාණයද වෙන වෙනම සොයන්නේ. මෙතන මහා පොදු සාධකය ගත්තහම පුතේ අපිට එනවා බලන්න 3 වරක් 2 වරක් 2 නේද කිය දෙන්නේ. අපි බෙදීමේ ක්‍රමයෙන් අරගෙන තියෙන්නේ 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. මහා පොදු සාධකයේ 12 කියන්නේ අපිට සමාන පාර්සල් ගණන 12ක් හදන්න පුළුවන්. එහෙනම් බලමු අපි එක පාර්සලයක ඇපල් ගෙඩි ගණන කීයද කියලා. 96 12න් බෙදන්න පාර්සලයකට ඇපල් ගෙඩි 8ක් දාන්න පුළුවන්. දොඩම් ගෙඩි 60ක් තියෙනවා පුතේ. පාර්සල් 12කට දාන්න ඕනේ නම් 60 12න් බෙදන්න දොඩම් ගෙඩි 5යි. ඒ කියන්නේ සම්පූර්ණ පාර්සල් ගණන අපි හොයන්නේ මේ සංඛ්‍යා දෙකේ මහා පොදු සාධකයේ හෙව්වා. එතකොට පාර්සල් ගණන 12යි. එතකොට මේ සංඛ්‍යාව 12න් බෙදාගෙන බලන්න. ඇපල් ගෙඩි ගණන 12න් බෙදන්න එක පාර්සලයක ඇපල් ගෙඩි 8යි. දොඩම් ගෙඩි 60ක් තියෙනවා පුතේ. එහෙනම් එක පාර්සලයක තියෙන දොඩම් ගෙඩි ගණන බලන්න අපි පාර්සල් ගණනෙන් බෙදන්න 60 බෙදන්න 12න් දොඩම් ගෙඩි තියෙන එක පාර්සලයක ගෙඩි 5ක්. දැන් බලමු පුතේ අපි කුඩාම පොදු ගුණාකාරය හොයන ආකාරය. බලන්න 2 3 සහ 4 මේ සංඛ්‍යාවල ගුණාකාර 2ේ ගුණාකාර 2 4 6 8 10 මේ විදිහට ලියන්න පුළුවන්. බලන්න 3ේ ගුණාකාර 3 6 9 12 15 18 මේ බලන්න 4ේ ගුණාකාරය කියන්නේ 4ේ වැඩි කරලා ලැබෙන පිළිතුරනේ. 1 වරක් 4 4යි 4 වරක් 2 8යි 4 3ින් වැඩි කරාම 12යි. ඒ ආකාරයට අපි ලියලා තිනවා 4 8 12 16 20 24
බලන්න දැන් එතකොට මේ පොදු ගුණාකාර නේද මේ තුන් පේලි තුනේම තියෙන 12 කියන සංඛ්‍යාව 24 කියන සංඛ්‍යාව ඒ වගේ පුතාලට තව ලියන්න පුළුවන් මේ 12 ගුණාකාරත් මෙතන පොදු සංඛ්‍යාව වෙනවනේ පොදු ගුණාකාර දිගට දිගට ලියන් ගියා නම් 12 24 36 48 මේ විදිහට ලැබෙනවා එහෙනම් මේ ගුණාකාර අතරින් පුතේ කුඩාම පොදු ගුණාකාරේ පොදු වෙලා තියෙන කුඩාම ගුණාකාරය කීයද 12 නේද එහෙනම් අපි කියනවා කුඩාම පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද සංඛ්‍යා කීපයකේ කුඩා පොදු ගුණාකාරය යනු එම එක් එක් සංඛ්‍යාවෙන් ඉතිරි නැතිව බෙදෙන කුඩාම ධන සංඛ්‍යාවයි. දැන් බලමු පුතේ අපි කුඩාම පොදු ගුණාකාරය මේ ආකාරයට බලන්න ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ආකාරයෙන් ලියා හොයන ආකාරය. දැන් අපිට 4 ලියන්න පුළුවන් දෙවරක් 2 12 ලියලා තිනු දෙවරක් දෙවරක් 3 18 ලියලා තිනු දෙවරක් 3 වරක් 3. ඔන්න දැන් අපි බලන්න ලියන ආකාරය අපිට මෙහා ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 කියන්නේ 2 දෙවෙනි බලය. මෙතන ලියන්න පුළුවන් 2 දෙවෙනි බලය වැඩි කිරීම 3 පළවෙනි බලය. එතකොට වැඩි කිරීම 3 කියලා ලිව්ව. මෙතන ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 3 දෙවෙනි බලය. දැන් මේ අතරින් පුතේ අපි එක පේලියක තියෙන මෙතනින් විශාලම දර්ශක සහිත බලය තමයි තෝරා අරගෙන ගුණ කරන්න. මෙතන බලන්න 2 බලය වැඩිම ඔන්න පේලි දෙකක් තියෙනවානේ. නමුත් අපි එකයි ලියන්නේ. එතකොට 2 දෙවෙනි බලය ලියන්නේ ඊළඟට 3 බලය වැඩි මේ පේලියනේ 3 දෙවෙනි බලය. ඔන්න අපි ඒ දෙන්න ලියාගත 2 වර්ගය කියලා කියන්නේ 4යි 3 වර්ගය කියන්නේ 3 වරක් 3 කියන්නේ 9යි. ඔන්න මේ සංඛ්‍යා දෙක ගුණ කිරීමෙන් අපිට මෙයාගේ මේ සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය ලැබෙනවා 36ක්. නැත්තම් අපිට ප්‍රථමක සංඛ්‍යා වලින් පුතාල සාමාන්‍ය මේ ක්‍රමයට දන්නවනේ අපි භාග සංඛ්‍යා එකතු කිරීමේදී අඩු කිරීමේදී කුඩා පොදු ගුණාකාරය හොයනව නේද? බලන්න අපිට මේ සංඛ්‍යා දෙකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙන සංඛ්‍යා තිනු සියල්ලම බෙදෙන්න අවශ්‍ය නැහැ. දෙකෙන් බෙදෙන එක සංඛ්‍යාවක් හරි තියෙනවා නම් අපිට බෙදා ගන්න පුළුවන්. දැන් බලමු අපි මුලින්ම දෙකෙන් බෙදනවා. 4 දෙකෙන් බෙදුවාම 2යි, 12 දෙකෙන් බෙදුවාම 6යි, 18 දෙකෙන් බෙදනවා 9යි. නැවත අපිට දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවා. ඒක නිසා දෙකෙන් බෙදමු. 2 දෙකෙන් බෙදනවා 1යි, 6 දෙකෙන් බෙදනවා 3යි. ඔන්න 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ ඉතුරු නැතුව. ඒක නිසා අපි 9 එහෙම්මම ලියා ගන්නවා. දැන් පුතාලට මෙතන තියෙන 1 3 සහ 9 දැන් දෙකෙන් බෙදෙන සංඛ්‍යා නැහැ. ඊළඟට අපි 3ෙන් බෙදමු. බලන්න මේ 1 එහෙම්මම ලියා ගන්න. 3 3ෙන් බෙදුවාම 1යි, 9 3ෙන් බෙදුවාම 3යි. ඔන්න 1 1 සහ 3 3ෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා. අපි නැවත 3ෙන් බෙදමු. එතකොට මේ 1 සහ 1 නැවත එහෙම්මම ලියා ගන්න. 3 3ෙන් බෙදුවාම 1යි. ඔන්න අපිට පිළිතුරු 1 1 1 ලැබෙනකම් අපි මේ ආකාරයට බෙදාගෙන බෙදාගෙන යමු. පුතේ දැන් මේ බෙදුන සංඛ්‍යා ගුණ කරගන්න. දෙවරක් දෙවරක් තුන් වරක් තුන අපිට පිළිතුර ලැබෙනවා 36ක්. ඔන්න බලන්න අපි ආකාර දෙකකින් හැදුවා කුඩා පොදු ගුණාකාරය. බලන්න 4 12 සහ 18 කුඩාම පොදු ගුණාකාරය කීයද 36. බලන්න පුතේ 4යි 7 අභ්‍යාසයේ කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන 18 24 සහ 36. ඔන්න අපි ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ආකාරයෙන් හොයලා බලමු පුතේ. මෙතනින් එනවා දෙවරක් තුන් වරක් තුන. ඒ කියන්නේ දෙකේ පළවෙනි බලය 3 වර්ගය. මෙතනින් එනවා 24 දෙවරක් 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 3. ඒ කියන්නේ දෙකේ 3 වෙනි බලයක් සහ 3 බලයක්. මෙතනින් එනවා කීයද? අපිට ඊළඟට 36 තියෙන දෙවරක් දෙවරක් 3 වරක් 3. දෙකේ වර්ගයේ සහ 3 වර්ගයේ බලන්න දෙකේ බලය වැඩි. මෙතන දෙකේ 3 වෙනි බලයක් තියෙනවනේ. එහෙනම් දෙකේ 3 වෙනි බලය 3 බලයක් තියෙන 3 බලය වැඩිම තැන මොකක්ද? 3 වර්ගය නේද? එහෙනම් අපි මේ දෙකේ ගුණිතය අරගමු. දෙකේ 3 වෙනි බලය කියන්නේ දෙවරක් දෙවරක් 2නේ 8යි. 3 වර්ගය කියන්නේ 3 වරක් 3 9යි. මෙතනින් එනවා පිළිතුරු 8 වරක් 9 72යි. බලන්න මේ සංඛ්‍යා 3 කුඩාම පොදු ගුණාකාරය කීයද පුතේ? 72 කියන්නේ 72. බලන්න මේ සංඛ්‍යා 3 ඉතිරි නැතුව බෙදනවා. 72 18ෙන් බෙදන්න පුළුවන්. 72 24ෙන් බෙදනවා ඉතිරි නැතුව. 72 36ෙන් බෙදනවා ඉතිරි නැතුව. බලන්න ඊළඟට පුතාලට තියෙනවා 8 14 සහ 28. දැන් අපි බෙදීමේ ක්‍රමයෙන් බලමු. මෙතන පුතාලට පේනවා 8 14 සහ 28 අපිට දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවා. 3 දෙනාම බෙදෙන්න අවශ්‍ය නැහැ. නමුත් මෙතනදී 3ම ඉලක්කම් 3ම දෙකෙන් බෙදෙනවා. අපි දෙකෙන් බෙදමු 4යි. මෙතන එනවා 7ක්. මෙතනින් එනවා 14ක්. කොන නැවත දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවා. අපි දෙකෙන් බෙදන්න 4 දෙකෙන් බෙදුවාම 2යි. 7 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒක නිසා යා හැමම ලියා ගන්න. 14 දෙකෙන් බෙදෙනවා ඔන්න 7යි. ඔන්න දැන් අපිට නැවත දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙන නිසා අපි නැවතත් දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුවාම 2 1යි. 7 සහ 7 බෙදෙන්නේ නැහැ. අපි ඒක නිසා මේ සංඛ්‍යා හැමම ලියන්න. දැන් ඊළඟට කීයෙන්ද බෙදෙන්නේ? 7ෙන් බෙදෙන සංඛ්‍යා තියෙන. අපි බලන්න 1 1 සහ 1 ලැබුණනේ. මේ සංඛ්‍යා ටික ගුණ කිරීමෙන් ඔන්න අපිට මේ සංඛ්‍යා තුනේ කුඩාම පොදු ගුණාකාරය ලැබෙනවා පුතේ 56ක්. මෙතනත් බලන්න අපි
බලන්න ප්‍රථමක සාධකවල ගුණිතයක් කාකාට ලියලා තියෙන පුතාලට ලැබෙනවා මෙතනින්. එතකොට බලයේ වැඩිම මෙතන දෙකේ තුන්වෙනි බලයක් තියෙනවා. තුනේ පළවෙනි බලයක් සහ පහේ බලයක් ගන්න පුළුවන්නේ. ගුණ කිරීමෙන් බලන්න 20 30 සහ 40 කුඩාම පොදු ගුණාකාරය අපිට 120ක් ලැබිලා තියෙනවා. බලන්න පුතේ අපිට 3 12 සහ 27 කුඩාම පොදු ගුණාකාරය 72ක් ලැබිලා තියෙනවා. 2 3 සහ 5 කුඩාම පොදු ගුණාකාරය 30ක් ලැබිලා තියෙනවා. මෙතනදී 36 54 සහ 24 කුඩාම් පොදු ගුණාකාරය 216ක් ලැබිලා තිනවා. අපි බෙදීමේ ක්‍රමයෙන් තමයි හොයාගෙන තියෙන්නේ. හමුදා සංදර්ශනයකදී කාලතුවක්කු 3කින් තත්පර 12කට තත්පර 16කට සහ තත්පර 18කට වරක් බැගින් වෙඩි නිකුත් වේ. මුල් වරට කාලතුවක්කු 3ම එක්වර වෙඩි නිකුත් කළේ නම් යාලි කාලතුවක්කු 3ම එකවර වෙඩි නිකුත් කරන්නේ කොපමණ තත්පර ගණනකට පසුවද? එතකොට පුතේ මේ වගේ ගුණාකාර අපි ලියාගෙන ලියාගෙන යන්න ඕනේනේ. එහෙනම් අපි කුඩාම පොදු ගුණාකාරය තමයි ඊළඟ වරට අපිට එක්වරම වෙඩි නිකුත් වෙන හඬ ඇහසෙන්නේ. අපි බලන්න බෙදීමේ ක්‍රමෙන් කුඩාම පොදු ගුණාකාරය හොයාගෙන තිනවා. තත්පර 144කට පස්සේ තමයි ආයේ කාලතුවක්කු 3ෙන්ම එක්වර අපිට වෙඩි හඬ ඇසෙන්නේ. මිශ්‍ර අභ්‍යාස බලන්න පුතේ. හිස්තැන් සම්පූර්ණ කරන් 2 සහ 3හි මහා පොදු සාධකය කීයද? මේ දෙන ප්‍රථමක සංඛ්‍යා දෙකක් නේ. එහෙනම් මහා පොදු සාධක එකයි. මේ බලන්න මෙතනදී 4 සහ 12 කුඩා පොදු ගුණාකාරය අපි බෙදීමේ ක්‍රමයෙන් හොයාගෙන තියෙනවා. කීයද? 12ක් වෙලා තියෙනවා. එකිනෙකට වෙනස් ප්‍රථමක සංඛ්‍යා දෙකක මහා පොදු සාධකය කීයක්ද? ඔන්න එකිනෙකට වෙනස් ප්‍රථමක සංඛ්‍යා දෙකක් නේ. එකම සංඛ්‍යාව වුණොත් එහෙනම් අපිට 2 සහ 2 දුන්නොත් ඒ දෙන්නගේ මහා පොදු සාධකය 2යි නේ. 2x + 2y කියලා දුන්නොත් එතකොට අපිට 2 කියන සංඛ්‍යාව එළියට ගන්න පුළුවන් නේද? දැන් මෙතන බලන්න 3x + 3y. අපිට මේ දෙන්නට පොදුයි 3 කියන සංඛ්‍යාවනේ. එකම සංඛ්‍යාවක මහා පොදු සාධකය එම සංඛ්‍යාවමයි. එකිනෙකන වෙනස් ප්‍රථමක සංඛ්‍යා දෙකක මහා පොදු සාධකය නම් පුතේ මේ ආකාරයට බලන්න එක එන්නේ. බලන්න 2 3 සහ 5 කුඩා පොදු ගුණාකාරයේ පුතාලට එන ප්‍රථමක සංඛ්‍යා 3ක් අපිට කුඩා පොදු ගුණාකාරය එතනදි ගන්න වෙන්නේ ಗುಣ කිරීමෙන්. ප්‍රථමක සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය ගන්න ಗುಣ කිරීමෙන් මහා පොදු සාධකයේ එකක් වෙන්නේ ප්‍රථමක සංඛ්‍යාවලනේ. බලන්න මෙතනදී 2 3 සහ 5 කුඩා පොදු ගුණාකාරයේ 30ක් වෙලා තියෙනවා. බලන්න 12 42 සහ 75 යන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය අපිට ඇවිල්ලා තියෙන පුතේ 2100ක් මහා පොදු සාධකයේ වෙලා තියෙන්නේ 3යි. බලන්න පුතේ 35343 යන සංඛ්‍යාව 3ෙන් 4ෙන් 6ෙන් සහ 9ෙන් බෙදේදයි බෙදීමෙන් තොරව පරීක්ෂා කරලා යන්නේ. එතකොට අපි ඉලක්කම් දර්ශකයේ ගමු. ඉලක්කම් දර්ශකයේ 9ක් වෙලා තියෙනවා. ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදෙන නිසා සංඛ්‍යාව 3ෙන් බෙදෙනවා. ඉලක්කම් දර්ශකයේ 9 නිසා මේ සංඛ්‍යාව 35343 සංඛ්‍යාව 9ෙන් බෙදෙනවා. බලන්න ඉලක්කම් දර්ශකයේ 3ෙන් බෙදුනද සංඛ්‍යාව විරට්ටේ සංඛ්‍යාවක් නෙමෙයි ඔත්තේ සංඛ්‍යාවක් නේ. එහෙනම් එයා 6ෙන් බෙදෙන්නේ නෑ. බලන්න අවසන් ඉලක්කම් දෙක විතරයි අපි බෙදලා බලන්න ඕනේ. 4ෙන් බෙදනවද කියලා එයා ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ. එහෙනම් සංඛ්‍යාව 4ෙන් බෙදෙන්නේ නෑ. තුන්වෙනි ගණන බලන්න පුතේ. පන්තියක සිසුව 45 දෙනෙක් සිටිතී. ඔවුන් සියලු දෙනාටම සමාන ප්‍රමාණවලින් පොත් බෙදා දීමට අදහස් කර ඇත. සිසුවෙකුට ලැබෙන පොත් ගණන 5ට අඩු නොවිය යුතු මෙන්ම 10ට වැඩි නොවිය යුතු නම් ඉතිරි නැතුව දීමට මිලදී ගත යුතු පොත් සංඛ්‍යාව සඳහා තිබිය හැකි අගයන් සියල්ල ලියන්න. ඒ කියන්නේ පොත් පහක් දෙන්නත් පුළුවන්, 10ක් දෙන්නත් පුළුවන් නේ. එහෙනම් 45 ගුණාකාර ගණනේ 5ෙන් ගුණ කරලා, 6ෙන් ගුණ කරලා, 7ෙන් ගුණ කරලා, 8ෙන් ගුණ කරලා, 9ෙන් ගුණ කරලා සහ 10ෙන් ගුණ කරලා මේ ලැබෙන පිළිතුරු ගණන තමයි පුතේ තිබිය යුතු පොත් ගණන වෙන්නේ.